විශේෂ මේ තීන්දුව ගැනීමේදී මුදල් අමාත්‍යාංශය සහ නිලධාරීන් සාකච්ඡා කළා තමයි තීන්දුව ගන්න මැදිහත් වෙලා තියෙන්නේ. ප්‍රමදන එක පැත්තෙන් ආණ්ඩුව විදියට නැත්නම් රාජ්‍ය ආයතනවල ආරක්ෂාව රාජ්‍ය ආදායම් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකම මම හිතන්නේ ඉදිරි කාලෙදී අධිකව ජනාධිපතිතුමත් අගමැතිතුමත් කැබිනට් මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා යම් තීන්දුවක් ගනී. රජය ගත්ත තීන්දුවක් විය යුතුයි. ඉතාම පැහැදිලි රජය කිසිම අවස්ථාවක ජනතාවට බරපැටවීමේ උත්සාහයක නියැලෙන්නේ නැහැ. නමුත් මේ පවතින අර්බුදකාරී තත්ත්වය තුළ වෙන විකල්ප නොමැතිවීම නිසා තෙල් මිල වැඩි කරන්න සිදු වුණා. නමුත් පැහැදිලිව ජනතාවට කියන්න ඕනේ බස් ගාස්තු අපි වැඩි කරන්නේ නැහැ. හැබැයි අපි බස් හිමියන්ට යම් සහනයක් සහනාධාරයක් අපි පහුගිය කාලේ දුන්නා. ලක්ෂ 3 ණය දුන්නා, අපි ලීසින් සහනය දුන්නා. දෙන්න පුළුවන් සියලු දේ දෙනවා. යම් ඉන්ධන සහනාධාරයක් හරි යම් දීමනාවක් හරි මොකක් හරි එකක් අපි කරන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරලා බලනවා.